රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පදික වෙළඳාම පදික වේදිකාවටම වැටෙයි. රටේ ජනතාවට දුන්න අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. තවත් දෙන්න පුළුවන් මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ආණ්ඩුවේ බොහෝ දේශපාලඥයින් දැන් කියන්නේ රටේ ආර්ථිකය යහපත් බවයි. ඉන්ධන මිල අඩුයි, භාණ්ඩ මිල අඩුයි කියලයි. නමුත් ආර්ථික විද්‍යා විශේෂඥ දැනුමැත්තන්ගේ සමහරු දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයක්. අපේ රටේ ආර්ථිකය දැන් කුමන දිශාවකටද තියෙන්නේ කියලා මේ අප කළ සොයා බැලීමක්. මේ වෙද්දී උද්දමනය අඩුවී රටේ ආර්ථිකය හොඳ වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. අද වෙනකොට පහුගිය වර්ෂයට වඩා උද්දමනය අතින් අපි 50% අඩු වෙලා තියෙනවා. ලෝකයේ උද්දමන අතින් ඉහළම රටවල් අතර අපි තුන්වෙනි ස්ථානයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට බැහැලා අද ඒ ලයිස්ට්ුවෙන් එළියට ගිහිලා තියෙනවා. ඒක තමයි අපේ රටේ විය යුත්තේ. ඒක තමයි අපේ රට ඉදිරියට හරි සැලැස්මක් ඇතුව ක්‍රියාත්මක වුණොත් අපේ රට ආර්ථික වශයෙන් ඉදිරියට යනවා පමණක් නෙමෙයි ඔබ තමුන්නාන්සේලාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඒක අනිවාර්යයි. ඇත්තටම අපේ රටට දැනට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 330ක වාරකයක් පමණයි. අපේ සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වෙනවා. දේශීය ණයත් ඇමරිකානු ඩොලර් බිලියන 40කට ආසන්නයි. මේ වෙද්දී රටේ දේශීය සම්පත් බොහොමයක් විකුණා දමන්න පිඹුරුපත් සකස් වෙමින් තිබෙනවා. ඇත්තටම රට ගොඩද මේ ණය බෙලින් රට ගොඩ ගන්න පුළුවන්ද? මේ ඒ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතකෝරල. අද වන විට රටේ ආර්ථිකය කුමන දිශානතියක් කරා ගමන් කරනවද? දැන් බොහොමයක් අය හිතනවා මේ මොහොත වෙනකොට ආර්ථික විචල්යන් බොහෝ දුරට පාලනය වෙලා රටේ ආර්ථිකය සුබවාදීව ඉදිරියට ගමන් කරනවා කියලා. එහෙත් ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලනකොට අපිට ඇත්තටම මේ ගමන් කරන දිශානතිය පිළිබඳව කිසිදු ආකාරයකට සෑහීමකටපත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාම නිල දරිද්‍රතා මායිම ඇත්තටම රුපියල් 13700ට වඩා වැඩි මට්ටමක මේ වසරේ ආරම්භය වෙනකොටත් ඇවතියි. ඒකෙන් අදහස් කරන්නේ රට තුල 4 දිනකින් යුක්ත පවුලකට රුපියල් 55000ක් වගේ ඕනේ මාසික මාසයකට ජීවත් වෙන්න. මෙවර විට මහ බැංකුව පවසන්නේ රටේ උද්දමනය 50.3ක් බවයි. මෙහි යථාර්ථය කුමක්ද? උද්දමනය තාමත් වේගයෙන් ඉහළ ගිහිල්ලා මේ ඉහළ යන වේගය දැන් යම් ආකාරයකට පාලනය වීමක් අපි දැක ගන්නට පුළුවන්. මේ උද්දමනයේ පාලනය ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය සංකෝචනය කරලා. ඉතින් අපි දන්න දේශීය ආර්ථිකයේ ගිය අවුරුදු 107.8කින් හැකිලුණා. මේ වසරේදී 103කින් පමණ හැකිලයි කියලා මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙනවා. දැන් මෙන්න මේ හැකිලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම උද්දමනය කියන එක යම් ශ්‍රී ලංකා රුපියලයට කුමක් වෙමින් තිබෙනවද? මාර්තු මාසයෙන් පසුව රුපියලයේ යම් ආකාරයකට ශක්තිමත් වීමක් දක්නට ලැබුණා. මේ වසරේ මාර්තු ආරම්භය වෙනකොට ඩොලර් එකක ගණන් මිල රුපියල් 360ක් විදිහට පැවතුණා. මේ වෙනකොට රුපියල් 313 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා. රුපියලයේ 10%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අති ප්‍රමාණය වීමක් මේ කාලය තුළ සිදු වෙලා තියෙනවා. ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ මේ ආකාරයේ රුපියලයේ අවප්‍රමාණය අති ප්‍රමාණය වීමකට වඩා රුපියලයේ යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් රටේ ආර්ථිකය ප්‍රසාරණය කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම. ඉන්ධන මිල රාජ්‍ය පහත දැම්මා. බාණ්ඩ හා ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න පුළුවන්ද? ඇත්තටම මේ අවුරුද්දේ ආරම්භයේ සිටම ගත්තට පස්සේ ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් අතුළු බොහොමයක් දේවල් වල මිල ගණන් විශාල වශයෙන් පහළ යාමක් දක්නට ලැබුණා. අපිට ඇත්තටම මේ සහනය මේ රටේ ජනතාවට මේ සහනය ලැබෙන්නට ඕනේ දැන් නෙවෙයි. මේ වසරේ ආරම්භයේ සිටම මේ සහනය ලැබෙන්නට ඕනේ. නමුත් එවැනි තත්ත්වයක් සිදුුනේ නැහැ. ඇත්තටම රුපියල ශක්තිමත් වීමෙන් ලැබිය යුතු වාසි ලෝක වෙළඳපොලේ මේ මිල ගණන් පහළ යාම මගින් අඩු ප්‍රමාණයකින් තමයි ජනතාවට සත්‍ය වශයෙන් වාසිය ලැබිලා තියෙන්නේ ලංකාව තුළ. එහෙමනම් ඇත්තටම මේට වඩා ඉන්ධන මිල පහළ දාන්නට පුළුවන්, ගෑස් මිල පහළ දාන්නට පුළුවන්. නමුත් ඒ සත්‍ය වාසියම ජනතාවට ලැබිලා නැහැ. මේ අතර රුපියල් මිලියන 1,20,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 11 වෙනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. දින 90කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක බිල්පත්, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි මහ බැංකුව පවසන්නේ. මේ අලුත් අවුරුදු සමයේ පදික වේදිකාවේ වෙළඳාමට අවසර දීමට රජය පියවරගෙන තිබෙනවා. අවසර තිබුණත් පදික වේදිකාවට අද වෙළඳාමක් තිබෙනවද නැද්ද යන පිළිබඳව අප සොයා බැලීමක් කළා. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී අනුරාධා රණසිංහයි. කාලයකට ඉවත් කරන කාලයකට වෙළඳාමට ඉඩ දෙන පිටකොටුව පදික වේදිකාවයි මේ. සුපිරි වෙළඳ සැල්වලට යන්නට වාසනාව නැති අපේ රටේ බොහෝ ජනතාව උත්සව සමයේ Tamanට කුමක් හෝ ඇඳුම් කෑල්ලක් මිලදී ගන්නේ මේ පිටකොටුව පදික වේදිකාවෙන්. උත්සව සමයේ මේ පිටකොටුව පදික වේදිකාවේ වෙළඳාම කොහොමද කියලා අපි බලමු. බොහෝ අතමිට මුදල් ඇති අය යන්නේ සුපිරි ඇඳුම් සාප්පුවලටයි. නමුත් අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් අඩු මිල ඇති තැනට යනවා. අද මේ අලුත් අවුරුද්දට එන අන්තිම සති අන්තයයි. බොහෝ අය කොළඹින් ගමට යන්නේ අම්මා තාත්තට සරමක් චීත්තරෙද්දක් හෝ අරගෙන. ඒ අරගන්නේ බොහෝ විට පදික වේදිකාවෙන්. බිස්නස් අඩුයි. ඉතර වගේ සෙනඟ පොඩක් ආව තමයි ඒ උනට මිනිස්සු බඩු ගන්න. අපි උදේ ඉඳලා කෑ ගන්නවා තමයි. ඉතින් කෑලි 50 100ක් විකුණන්න බොහොම අමාරුයි. ඒත් කෑලි 25 30යි යන්නේ. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද චුට්ටක් අඩුයි. මේගොල්ලන්ගේ වාතාවරණය අනුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. අවුරුද්දක් අරෝජයට ගන්න අමාරුයි. ගාන නම් වැඩි තමයි. ඉතින් ඒ අඩු වෙලා නැහැ. සෙනඟ ඉන්නවට වෙන අවුරුද්ද වලට වැඩි. පිට තැන් වල වැඩි පිටකොටුවේ අඩුයි. හැබැයි එච්චරම ලාභ නැහැ. සාධාරණ මුදලකට ගන්න පුළුවන්. 140ක් විතර වගේ අපිට මෙතන ලාභයට ගන්න පුළුවන්. බඩු තියලා සල්ලි නැහැ. මේ පේන්නේ නැත. මේ 300ට දීලාත් යන්නේ නැහැ. මේ පිටකොටුව World Market වෙළඳපොළ. මේ ආරම්භ වී දැනට වසර 40ක්. මෙහි කඩ 380ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. අපි බලමු අලුත් අවුරුද්දේ ඔවුන්ගේ වෙළඳාමට කුමක්ද සිදු වෙලා තියෙන්නේ කියලා. මේ කොළඹ නිව් වර්ල්ඩ් මාකට් එකයි. එහි වෙළඳාමත් අද බිඳ වැටිලා. අපි කියන ගානට නෙමෙයි ගාන කට්ටිය ගන්නෙ. ඒගොල්ලෝ ගානක් ඉල්ලනවා. අපිට දෙන්න පුළුවන් උපරිම ගානට අඩු කරලා දෙනවා. දැන් එයා 1500යි ගියොත් අපි 1200ට 1000කට වගේ ඉල්ලුවොත් කොහොම හරි එයාට ඒක ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රයිස් එක අඩුයි. එළියෙන් ගත්තොත් ෂොප් වලට ගියාට වැඩිය මෙහි ගොඩක් අඩුවට ගන්න පුළුවන්. දැන් මේ දවස්වල පොඩ්ඩක් මිලයි පොඩ්ඩක් ඒත් අපි බිස්නස් වෙලදාම අපේ කස්ටමර්ස්ලා ඇවිල්ලා ගන්නවා. එහෙම ගැටලුවක් නෑ අපිට. يعني අඩු කරලා ගන්න පුළුවන් විදියට තමයි අපි මේක මෙතන තියලා තියෙන්නේ. ඔක්කොම හැම කඩේකම බැලුවත් ගණන් අඩුයි. ඒකයි ඉතින් ගොඩක් සෙනග ඉන්නේ. මේටම එනවා කට්ටිය හොයාගෙන. හිතේ ගන්න අතේ ගන්න ගන්න පුළුවන්. පුළුවන් තරම් අඩු කරලා දෙනවා. අපේ වර්ල්ඩ් මාකට් එකට ඇවිල්ලා බලන්න කොහොමද කියලා. මගේ නැත්තම් තව කෙනෙකුගේ නැත්තම් ඊළඟ එක්කෙනාගේ මේකේ අම්මයි තාත්තයි විතර නැති ඕනම දෙයක් ගන්න තියෙනවා. නිදාසය ඇවිල්ලා අඳුමක් බලලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නව බදු ප්‍රතිපත්ති යටතේ වෛද්‍යවරයෙකුට මාස 12ක වැටුපෙන් මාස 2ක වැටුප් බදු ලෙස ගෙවීමට සිදු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. බරපතල ලෙස භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක මාස 2ක වැටුප් අහිමි වීම වෛද්‍යවරුන්ට දරාගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන්තුළු වෛද්‍ය වෘත්තකයන් 600කට වැඩි පිරිසක් මේ වසර තුල පමණක් රට හැරගොස් ඇති බව වාර්තා වනවා. නව බදු ප්‍රතිපත්තිය හඳුනා දීමත් සමගයි මෙලෙස බොහෝ පිරිසක් රට හැර යාම ආරම්භ කළේ. නව බදු සංශෝධනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව අතිශය අත්නෝමතික විදිහට ක්‍රියාත්මක කරමින් තියෙන පවතින බදු ක්‍රමවේදය හරහා මේ රටේ ජනතාවට මේ රටේ වෘත්තීය වේදීම සේවා නියුක්තියට විශාල පීඩාවක් මේ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.